सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगे दत् शक्तिमत् कराई දෙදහස් විස්ස පහවසර ශිෂ්‍යත්ව විභාගයේ අදාළව පාසල් සඳහා බදවා ගැනීමේ කඩයිම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත් කිරීමත් සමග දෙමාපියන්ගේ විශාල විරෝධයක් එල්ල වුණා. ඒ විභාගයේ සමත් වූ සිසුන්ට එම කඩයිම් ලකුණු ක්‍රමවේදය හරහා ප්‍රධාන පෙළේ පාසලක් ලබා ගැනීමේ අවස්ථාව ගිල්හියතේ පවසමින්. එම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පටන්ගත් තැනම ඉඳලා මේක අනාගෙන තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ කාලය විනාඩි 15ක් වැඩි කරා. බහුවර්ණ ප්‍රශ්න 4න් 3ක් බවට පත් කළා. වෙනදට බලන සර්කියුලේකෙන් පිට ගිහිල්ලා විරාම ලක්ෂණ ඇලපිලි පාපිලි කොම්බු ඉස්පිලි ඒ කිසිම දෙයක් නොසලකා ගුරුවරුන්ට මෙම ප්‍රශ්න පත්‍රය ඇගෙයිම් කරන්න කියලා අධ්‍යාපන ලේකම්තුමා මහාචාර්ය කපිල මැතිතුමා කියලා තියෙනවා. වසර 70කට පස්සේ තමයි ශිෂ්‍යත්ව විභාගයට මෙවැනි ප්‍රශ්නයක් හටගත්තේ. අකුණු 200න් 200 ගත්ත දරුවෝ 10ක් ලංකාවේ බිහි වුණා. එහි ප්‍රතිඵලයේ තමයි අද අපි භුක්ති විඳින්නේ. උතුම මහන්සියෙන් ලකුණු 188ක් 87ක් 85ක් 89ක් ගත්ත දරුවට අද ඔහු යන්න බලාපොරොත්තු වන નિયમિત පාසලට යන්න බැරුව තියෙනවා. ඒ දරුවා ලකුණු අප දවසේ මුළු රැයම ඇඬුවා. ඒ දරුවා 186ක් අරගෙන මං තව ඒ දරුවට මොකද්ද කියන්නේ? මෙතන සම්පූර්ණයෙන්ම තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ නැති කරපු අවුල් සහගත තත්ත්වයක්. ඔයගොල්ලන්ට ලබන අවුරුද්දක් එනවා ඕක නිවැරදි කරන්න. මගේ දරුවට ආයි අවුරුද්දක් එන්නේ නැහැ. මෙවන් පසුබිමක මෙම ගැටලුවට විසඳුම් ඉල්ලා පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරයේ අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු පහත දමන ලෙසට ආණ්ඩුවට බල කරමින් ඊට ශිෂ්‍යත්ව දරුදරියන්ගේ මාපියන් රසක් එක්ව සිටියා. දරුවන්ගේ පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ඒ සමග පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූයේ මෙවන් නොසන්සුන්තාවක්. අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශ නිල දහරින් සමග සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වුණා. සාකච්ඡාවෙන් පසු විරෝධතාකරුවන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඒ සාකච්ඡාවේදී එකඟතා ගණනාවකට එළමෙන්න අපිට පුළුවන්කම ලැබුණා. එකක් තමයි මාසයකට සිසුන් ලියාපදිංචි කර ගැනීම. Lever Ayush, Kohumba Shampoo, Digu Ganeti Varalasakata.